SLT අලුත් මෙගා ලයින් කනෙක්ෂන් වලට 50% ක දීමන. තවත් ඔෆර් ගැන දැනගන්න 1212 අමතන්න. අද 2019 අප්‍රේල් 2 අඟහරුවාදා සිරස්තල මදුෂ් සමග ඩුබායිහි අත්අඩංගුවේ සිටි තවත් දෙදෙනෙක් මෙරටට පිටුවහල් කෙරේ. සුත්ති උපාලගේ පුත්‍රයාත් මත්කුඩු සමග අත්අඩංගුවට. අවම දඩය 25,000 දක්වා වූ රථවාහන වැරදි 7 ගැසට් කෙරේ. අයවැයට පක්ෂද විපක්ෂද නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ජනපති සමග සාකච්ඡාවක. හම්බන්තොට සුළං බලාගාරය ගලවා ඉවත් කෙරේ. රිය අනතුර තුළින් ක්‍රිකට් කොන්ත්‍රාත්තුව කඩ කළැයි දෙමුත් කරුණාරත්නට ඇමරිකානු ඩොලර් 7,500 දඩයක්. අයිබෝන් ශ්‍රී ලංකාවේ ඔබට විශ්වසනීයම පුවත් සපයන්න අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශයත් සමගයි ඔබ මේ ෆන් මෙගාවොට් 3ක විදුලි බල ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කළ හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමා තිබෙනවා. විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ එම බලාගාරයේ පිහිටි ඉඩම මෙවන විට මාගම්තොට වරායට බඳු දී ඇති බවයි. මේ අතර විදුලි කප්පාදුවට අදාළ තොරතුරු මහජන උපයෝගිතා කොමිසමට ලබා නොදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අප්‍රේල් 9 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේශ්වාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මීට වසර 30කට පෙර හම්බන්තොට කරගම් ලේවාය ප්‍රදේශයේ ඉදිකළ මෙරට පළමු සුළං විදුලි බලාගාරය ඉවත් කෙරුණේ පසුගිය වසරේදීගත් තීරණයකට අනුවයි. වාරෝද පහකින් ක්‍රියාත්මක කෙරුණු මේ බලාගාරයෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරුණු මෙගාවොට් ගණන 3ක්. වසරේ වැඩිම කාලයක් සුළං මගින් විදුලිය චලනය කිරීමට මෙම බලාගාරය සතුව හැකියාව පැවතියා. නමුත් අද වන විට එහි තත්ත්වයයි මේ. වාරෝද පහක සුළං බලාගාරයේ පිහිටි භූමියේ මෙලෙස ගලවා දමා තිබෙනවා. මේ බලාගාරයේ මෙගාවට් 3යි. මේකෙත් කුළුණු දෙකක ක්‍රියාකාරීත්වයක් පැවතියෙන්නේ නැහැ. සහ කාර්යක්ෂමතාවයත් යම් ප්‍රමාණයක අඩු වෙලා තිබුණේ. මේ තත්ත්වයත් සැලකිල්ලට අරගෙන ඒ වගේ මේ පිහිටි භූමිය සුළං බලාගාරයේ එතනින් ඉවත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කළේ. එහෙම මේ භූමිය පිළිබඳවත් යම් තත්ත්වයක් තිබුණා. විශේෂයෙන්ම වරාය අධිකාරී භූමිය තමයි පිහිටියේ. ලංකා විදුලි බල මණ්ඩලයට අයත් භූමියක නෙමෙයි. වරාය අධිකාරියට වරාය අධිකාරිය නමුත් චීන සමාගම සමග වරාය බදුපදනම් මත ලබා දීමත් එක්ක මේ භූමියත් ඒ සම්බන්ධවම ඒ සමාගම පාලනය වෙන භූමි ප්‍රදේශය තමයි තියෙන්නේ. ඒ තත්ත්වය තුළ මේකට අපි කුලි මුදල් එහෙම නැත්නම් බදු මුදල් ගෙවිය යුතුයි. ඒකත් සැලකිය යුතු මුදලක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසන්නේ ගලවන ලද මෙම සුළං බලාගාරය ළමයින්ගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් වෙන් කරන බවයි. හම්බන්තොට තිබිච්ච සුළං බලාගාර පහෙන් මේක අපෙන් විදුලි බල මණ්ඩලෙන් ඇහුවා මේක ගලවනවා මේක ගන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ අපි කිව්වේ අපිට ගලවලා ගෙනත් දෙන්න අපේ පාක් එකේ අපි හොඳ ඒවා තියෙනවා නම් බලලා අපි මේක හයි කරන්නම් කියලා. විශේෂයෙන්ම මේක අපි හයි කරන්න බලාපොරොත්තුවක් වුණේ මේ ළමයින්ට සහ අනිත් අයට ඉගෙනීමේ අවශ්‍යතාවය සඳහා. ඩුබායි හේදේ සාදයක් අතරතුර මාකදුරේ මදෝෂ් සමග අත්අඩංගුවටගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කෙරුණා. දිවෙනට පැමිණි ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන අපරාධවලට ඔවුන් දෙදෙනාගේ ඇති සම්බන්ධතාව පිළිබඳ දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මදෝෂ් සමග ඩුබාහිදී අත්අඩංගුවට පත් පුද්ගලින් 8 දෙනෙකු මේ වන විට මෙරටට පිටුවහල් කර තිබෙනවා. ඒ ගායන ශිල්පී නදීමාල් පෙරේරා,
කළුතර බන්ධනාගාර නියාමකයෙකු වන ලලිත් කුමාර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපාණි ඉම්රාන්, තවත් අපරාධ රසක සැකකරුවන් වන අනුෂ්ක කෞශාල් නොහොත් ජංගා, අමිල සම්පත් රත්නායක සහ ඇන්ඩර්සන් ෆර්නෑන්ඩස් යන අයයි. මෙලෙස ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අදාළියම දිවයිනට පැමිණියා. මොහමඩ් සිද්දික, මොහමඩ් සියාම් හා වීරසිංහගේ ලංකා සජිත පෙරේරා යන දෙදෙනා අදාළුවම 4:55 පමණ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ UL-226 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇති අතර, එහිදී කටුනායක ගුවන්තොටුපලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. අදාළ අපරාධවලට ඔවුන්ගේ ඇති සම්බන්ධතාව අනාවරණය කර ගැනීම සඳහා එහිදී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා. මෙරටට පිටුවහල් කළ මුහම්මද් නජීම් ඉම්රාන් නොහොත් කංජිපාණි ඉම්රාන් මාස 3ක කාලයක් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ටාසය අධිකරණයෙන් පසුගියදා අවසර ලබා ගත්තා. ඔහුත් සමග මෙරටට පිටුවහල් කළ අමිල සම්පත් රත්නායක අද යළිත් මොරවක මහේශ්වරත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළමෙන 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 2018 වසරේ ඔක්තෝබර් 27 වනදා රොටුම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමේ අපරාධය අමිල සම්පත් විසින් ඩුබායි සිට මෙහෙවා ඇති බව මෙවර විට විමර්ශන මගින් අනාවරණය වී තිබෙනවා. මාකදුරේ මදුෂ්කේ සමීපතමයෙකු වූ අනුෂ්ක කෞශාල් නොහොත් ජංගා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණේ ගන්දර පොලිසිය විසින්. ගන්දර ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක යුද හමුදා ඇඳුම් කට්ටල සහ T-56 සජීවී පතොරම් තොගයක් පසුගියදා සොයාගෙනු අතර ඔහුව එළමෙන 11 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළා. මේ අතර වැල්ලවත්ත දිසා දූෂණ මර්ධන ඒකකයේ විසින් මොරටුමුල්ල කුඩුවන්මුල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 549ක ප්‍රමාණයක් සැකකරුවෙකුද සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටපත් සැකකරු හිටපු පාතාල නායකයෙකු වූ සොත්ති උපාලි නමැත්තාගේ පුත්‍රයා වන 41 හැවිරිදි අරඹ වෙලගේ දොන් ලක්ෂිත ප්‍රසන්න බවයි පොලිසිය සඳහන් කළේ. දැනට මැගසින් බන්ධනාගාරයේ සිටින බොරල්ලේ තිලාන් නැමැති මත්ද්‍රව්‍ය චාවාරම්කරුගේ මෙහෙයවීමෙන් ඔහු මෙම මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බව රථවාහන වැරදි හතක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කෙරුණා. ඒ අනුව සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී නීතියක් බවට පත් කෙරෙනු ඇති. මාර්ග නීති උල්ලංඝනයේ සහ රියදුරන්ගේ නොසලකිලිමත් බව වත්මන් මාර්ගකරිය අනුතුරුවලට බොහෝ විට බලපා ඇතැයි අනාවරණය වී ඇති අතර, ඒ අනුව රථවාහන වැරදි හතක අවම දඩය රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කළා. ඒ අනුව රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය දහවනය කිරීමේ වරදට රුපියල් 25,000 සිට රුපියල් 30,000 දක්වා හෝ රුපියල් 30,000 සිට රුපියල් 50,000 දක්වා වන දඩයක් පැනවෙනවා. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන්නන්ටද රුපියල් 25,000 සිට රුපියල් 30,000 දක්වා දඩයක් නියම කෙරෙන අතර, මාස 3කට නොවැඩි බන්ධනාගාරගත කිරීමක් සහ රියදුරු බලපත්‍රය මාස 12කට නොවැඩි කාලයක් අතහිටුවීමටද සිදුවනු ඇති. එසේම වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනයේ යෙදුනොත් රුපියල් 25,000 සිට රුපියල් 50,000 දක්වා දඩයක් සහ මාසකට නොවැඩි බන්ධනාගාරගත කිරීමක්ද සිදු කරනවා. මේ අතර වමෙන් ඉස්තර කිරීමේ වරදට රුපියල් 2,500 සිට 3,500 දක්වා දඩයක් හෝ රුපියල් 3,500 සිට රුපියල් 5,000 දක්වා දඩයක්, නැත්නම් රුපියල් 5,000 සිට රුපියල් 25,000 දක්වා දඩයක් වශයෙන් කාණ්ඩ 3ක් යටතේ දඩ පැනවීම සිදු කරන අතර, එම වරද සඳහා ස්ථානීය දඩය රුපියල් 2,000ක් වනවා. තවද දුම්රිය මාර්ගයට අපරීක්ෂාකාරී ආකාරයෙන් රිය ධාවනය කිරීමේ වරදට රුපියල් 25,000ක් සහ රුපියල් 50,000ක් අතර දඩයක් පැනවිය හැකි අතර, 6 මාසයක් දක්වා රියදුරු බලපත්‍රයේද අත්හිටුවේ හැකි. 2019 අයවැය චන්ත විමසීමේදී නිදහස් පක්ෂය ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් මීට ටික වේලාවකට පෙර අවසන් වුණා. සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ ජනාධිපති නිල නිවසේදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මෙම හමුව මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රී 8:45ට පමණ ආරම්භ වුණා.
අයවැය සම්බන්ධයෙන් අපි අවසාන තීරණයක් ගත්තේ නැහැ. මොකද අපි දැනට විපක්ෂ හැටියට කටයුතු කරන හින්දා අනිකුත් විපක්ෂයේ මන්ත්‍රීවරුත් එක්ක ඒකරාශි වෙලා තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ විට 4 වෙනිදා හවස 4ට අතිගරු ජනාධිපතිතුමාගෙත් ඒ වගේම විපක්ෂ නායකතුමාගෙත් මූලිකත්වයෙන් විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස් වෙලා ඒ පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න තමයි බලාපොරොත්තු. පක්ෂයේ බහුතර කැමැත්ත මොකද්ද? අයවැයට අපි විරුද්ධයි. කියන්නේ අයවැය සම්බන්ධව අපි කවදාවත් පක්ෂව ඡන්දෙ දෙන්නේ නැහැ. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ වැය සීතසක් තියෙන නිසා ගන්නේ මොකද්ද කියන කාරණේ පොදු විපක්ෂ කණ්ඩායමක් හැටියට එකතු වෙලා තීන්දු කරනවා. මෙතන තාම බෙදීමක් තියෙන හින්දා නේද මේක තාම කරගන්න බැරි? නැක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සියලු දෙනාම අතිගරු ජනාධිපතිතුමත් එක්ක එක මතයක ඉන්නවා. කොහොමත් අපි අයවැයට පක්ෂව ඡන්දෙ දෙන්නේ නැහැ. මේ සාකච්ඡාව මහින්ද රාජපක්ෂ මහත්තයා සහභාගී වුණාද? නෑ, මහින්ද මහත්තයා අද සාකච්ඡාවට ආවේ නැහැ. නමුත් ජනාධිපතිතුමා සාකච්ඡාවක් පවත්වන්න නියමිතයි. තමා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඇයි මේ පියවරක් ගන්න බැරි ඔබතුමාලට? තාමයි නෑ, ජනාධිපතිතුමාට ප්‍රධාන වැය සීර්ෂ 4ක් තියෙනවා. ඒකේ අයවැය සම්මත කර ගැනීමත් අපි මේක කරන්න ඕන. නැතුව මේක UNP ගේ අයවැයක් කියලා පැත්ත කර දාන්න බෑ. එහෙම දාන්න පුළුවන් කමක් නැති නිසා තමයි මේ තීරණය කරේ. මේ අතර පළාත් පාලන සහ පළාත් සභා වැය ශීර්ෂ පරාශය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහය ලැබුණු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද විපක්ෂ නායක කාර්යාලයේදී පොත්පත් කතෘවරුන් සමග පැවති හමුවක් අතරතුර ඔහු මේ බව ප්‍රකාශ කළා. අපි ඒකත් එක්කම හැම ගම්මානයකට උතුර නැගෙනහිර සීලු ගම්මානවලට කණ්ඩායම තෝරගෙන යවන්න දැන් සූදානම් කරලා තියෙනවා. ඒක පැත්තකට විතර නෙමෙයි මුළු ලංකාවෙම කරන වැඩ පිළිවෙලක්. ඒතකොට මුළු ලංකාවේ තියෙන ගම්මාන 25,000ටම යනවා. විශේෂයෙන්ම අපි උතුරු නැගෙනහිරටත් යොමු කරනවා ඒක. මේ දිනවල පවතින අධික උෂ්ණත්වයේ හේතුවෙන් සමේරෝග, මස්පිඩු පෙරලීම, ක්ලාන්ත ගතිය, මානසික ආතතිය වැනි රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය මැයි මාස දක්වා බල පැවැත්විය හැකි බවයි. මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා තිබෙනවා. අද වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 37.3 වාර්තා වූයේ වවුනියාව දිස්ත්‍රික්කයෙන්. කොළඹ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.4ක් ලෙස සටහන් වුණා. උත්සව සමයත් සමග මේ දිනවල කොළඹට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව මේ තත්ත්වය හමුවේ දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. මේ පිළිබඳ සොයා බැලීම සඳහා අප අද කොළඹ නගරයේ ස්ථාන කීපයක සංචාරය කළා. අපි ආවා කොළඹ කොටුවට. සිංහල හින්දු අලුත් අවුරුද්දත් ළඟ ළඟම එන නිසා කොළඹ කොටුවේ වීදි වෙනදාටත් වඩා ජනාකීර්ණයි. හැබැයි මේ ගිනි මත්දහනේ කොටුවේ ඇවිදින බොහෝ දෙනෙකුට තිබෙන ලොකුම ප්‍රශ්නේ මේ දිනවල පවතින උහුලා ගන්නට බැරි රස්නේ. ඉවසන්න බැරි තරම් රස්නේ. මේ ඉඳලා අවසනක ඉන්දබ්‍රේ අපරිදේරාඩ මියාද රස්නේ වැඩි. Today is very hot. මේක සම්පූර්ණ සබහාදහමෙන් අපි සියලු දෙනාට දීපු දඬුවමක් ගස් කපන එක වෙනුවෙන්. දේශපාලඥයෝ දැන්වත් හිතන්න පුරුදු වෙන්න ඕනේ මේ ගැන. එහෙම තිබ්බ රටක් නෙමෙයිනේ මේක. මාර්තු මාස ආරම්භයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ මෙම අධික උණුසුම තවත් කොපමණ කාලයක් පවතීද? මාර්තු සහ අප්‍රේල් මාසය කියන්නේ ශ්‍රී ලංකාව ආශ්‍රිත කලාපෙට ඉතා හොඳින් සූර්යාලෝකය ලැබෙන කාලය. මේ කාලය ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ තරමක උණුසුම් ස්වභාවයක් පවතිනවා. එසේනම් මේ දවස්වල විවා කාලය වගේම රාත්‍රී කාලයේත් මේ උණුසුම දැනෙනවා. මොකද වායුගෝලයේ ජල වාෂ්ප තරමක් උඩට පවතින නිසා. මේ මාසෙ මැද වගේ වෙනකොට නිත දිග මෝසම් සුළං ආරම්භ වේ. ඒතකොට ඒත් සමගම මේ තත්ත්වයේ යම් සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙම දැඩි උණුසුම මිනිස් සිරුරට බලපෑම් එල්ල කරන බව වෛද්‍ය මතයයි. අධික උෂ්ණත්ව ස්වභාවය කුඩා දරුවන්ට අවුරුදු 65කට වඩා වැඩි පිළ අයට දියවැඩියාව සහ වකුගඩු සහ අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයට අහිතක විදිහට බලපාන. ඒ වුණාම හිරු එළියට නිරාවරණය වන රැකියාවල යෙදෙන කම්කරුවන්ට, ගොවියන්ට අධික වෙළඳාමේ වෙළඳාම් කරන උදවිය අධික උෂ්ණත්වයේ ඉතාම අහිතකර විදිහට බලපාන්න පුළුවන්. මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව ගත යුතු පියවර මොනවාද?
තිබහ තිබුණත් තිබහ නොතිබුණත් දියර වැඩිපුර පාවිච්චි කරන්න එළියට යනකොට පුළුවන් හැම අවස්ථාවෙදිම කුඩයක් පාවිච්චි කරන්න තොප්පියක් පාවිච්චි කරන්න අවකන්නාඩියක් පැලඳ ගැනීම හිතකර වෙන සැහැල්ලු ඇඳුමක් කියන දාඩිය පිට වෙන්න පුළුවන් විදිය ඇඳුමක් පාට අඩු ඇඳුමක් පාවිච්චි කරන්න කියලා තමයි අපි උපදෙස් දෙන්නේ. ඒත් හැම ළමයිගෙම පොත් බෑගේ ප්‍රමාණවත් තරම් වතුර ප්‍රමාණයක් තියෙන අරින්න මොකද ඒගොල්ලන්ට විජලනය වෙන්න හොඳ නැහැ. මද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගෙන යන වැඩපිළිවෙල ප්‍රශංසනීය බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙ අදහස් පළ කළා. සිසු දහම් සෙවන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 40ක් වැය කොට මහනුවර කුණ්ඩසාලේ පල්ලේ ගුණෑපාන බෝධිකල විහාරස්ථානයේ ඉදිකිරීමට නියමිත දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්කල තැබීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු කෙරුණා. මද්ද්‍රව්‍ය භාවිතය වළක්වාලන්නට තිබෙන්නා වූ නීති පද්ධති පෞගිය කාලයේ අඩපණුණු අවස්ථා අපි දැක්කේ. එනමුත් අද දවසේ අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ගරු අග්‍රාමාත්‍යතුමත් සමග අත්තල් බැඳගෙන මේ රටේ කුඩු ව්‍යාපාර කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම මර්ධනය කිරීමේ දැවැන්ත වැඩ කොටසක් එතුමා කරගෙන යනවා. ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන් සඳහා 2014 වසරේ හඳුන්වා දුන් වැටුප් ක්‍රමවේදය අඩංගු චක්‍රලේඛය අහෝසි කිරීමට අභියාචනා අධිකරණය අද නියෝග කළා. එම වැටු ක්‍රමවේදය අඩංගු චක්‍රලේඛය නීතියට පටහැනි බව පෙන්වා දුන් අභියාචනා අධිකරණ විනිසුරු මහින්ද සම්බේවර්ධන මහතා ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කළේ පෙත්සම්කාර පාර්ශ්වය වන ලංකා විදුලි පොදු සේවක සංගමයට රුපියල් ලක්ෂ 2ක නඩු ගාස්තුවක්ද ගෙවන ලෙසයි. දැන් තවත් පොත් කිහිපයක්. 2015 වසරේ සිට බන්ධනාගාරය සඳහා පුරප්පාඩු වී තිබූ වදක තන්තර සඳහා පුද්ගලින් දෙදෙනෙකු තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද ආරම්භ කෙරුණා. කොළඹ බොරැල්ල බන්ධනාගාර මූලස්ථානයේදී පැවති සම්මුඛ පරීක්ෂණයේ සඳහා අද පුද්ගලින් 39 දෙනෙකු පෙනී සිටි බවයි වාර්තා වන්නේ. හෝමාගම දියගම විද්‍යා උසස් තාක්ෂණ ඩිප්ලෝමා පීඨයේහි ඉගෙනුම ලබමින් සිට නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා තම නිවස අසල ගසක එල්ලී දිවිහානි කරගත් 23 හැවිරිදි දේශානිලක දිල්හාන් විජේසිංහ සිසුවාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ ඔහු පදිංචිව සිටි කුරුණෑගල කුමුක්ගඩේ ප්‍රදේශයේදී. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 20 සංවත්සර සමරුම වෙනුවෙන් ඒ රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනය අතරතුර ඇති වූ ගැටුමකින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මේ අතරම ස්ථානයේ සිට යතුරුපැදියකින් ආපසු යමින් සිටි තරුණයෙකු ලොරි රථයක ගැටි ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු බීමතින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. දැන් විදේශ ප්‍රවෘත්ති කිහිපයක්. කාලගුණ විපර්යාස ඇතිකරන පරිසර විනාශයන්ට එරෙහි ක්‍රියාකාරීන් පිරිසක් අඩ නිරුවතින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන ගැලරියට කඩාවැදී විරෝධතාවක නිරත වුණා. ඒ පරිසර විනාශයන් සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමට අප්‍රසාදය පළ කිරීම සඳහායි. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බ්‍රෙක්සිට් එකඟතාවක් සඳහා වැදගත් සාකච්ඡාවක නිරත වෙමින් සිට ඇති අතර පසුව පොලිසිය පැමිණ විරෝධතාකරුවන් 12 දෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති උත්සවයකදී එරට පොලිස් නිලධාරිනියන් පිරිසක් වේදිකාවට ගොඩ වී නර්තනයේ නිරත වූ ආකාරය ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න බීමතින් රියපදවා අනතුරක් සිදු කිරීමෙන් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ කොන්දේසි කඩකළ බව පවසමින් ඔහුට ඇමරිකානු ඩොලර් 7500ක දඩ මුදලක් නියම කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන ඇති බව වාර්තා වනවා. මේ අතර ආබාධ තත්වයක් හේතුවෙන් මාස කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටි තුන්නිරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරමින් යළි පිටියට එක්වීමට සූදානම් වන බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළා. එත් සමගින් ස්පෝර්ට්ස් ඉන් බ්‍රීෆ් විශේෂාංගය දැන්. ආබාධ තත්ත්වයේ සුවඳල පත් වෙලා තියෙනවා. මේ මම ක්ලබ් තරගාවලියේදීත් තරඟ තුනක් ක්‍රීඩා කරා. මාව හොඳට මගේ රීහැප් ටීම් එක හොඳට බලාගත්තා. ස්තුතිවන්ත වෙනවා ඒගොල්ලන්ට. බෝලිං තාම පටන් ගත්තේ නැහැ. බෝල් කරන්න බලාපොරොත්තුවක් නැහැ දැනට. ඉතින් ඔබතුමාලා කොහොම ලංකාවේ ඉන්න සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකින් මේ තරගාවලියට සහභාගී වෙන්න ඕන කියලා. නමුත් ඔබතුමාලා ලසිත් මාලිංගව නිදහස් කරා IPL තරගාවලිය සඳහා. හැබැයි දිමුත් කරුණාරත්නට තරගාවලියට සහභාගී වෙන්න කියලා තියෙනවා. ඇයි මේ මොකද්ද හේතුව දිමුත් ඇයි පාන්ත ගහන්න අවස්ථාවක් ලබාන දුන්නේ? ඇත්ත වශයෙන්ම කියනවා නම් ලසිත් අපෙන් ඉල්ලීමක් කළා. ඉතින් ඒ නිසා තමයි ඔහුට අපි ඒ තීරණය ගැනීමට අවස්ථාව දුන්නේ.
කියන්නේ දෙමුට්ට අනිවාර්යෙන් ලෝකපුසලාන සංචිත ස්ථානයක් වෙන්නේ විද ඒක තියෙන ඉතින් සිලෙක්ටර්ස් ලගේ ඇතේ මම නම් බොහෝ දුරට විශ්වාස කරනවා දිමුත් වගේ එක්කෙනෙක් ඉන්න ඕනේ කියලා සංචිතේ කොළඹ විශාඛා විද්‍යාලයේ සහ නුගේගොඩ සුජාතා විද්‍යාලය අතර පළමු වරට සංවිධානය කළ මොටුවානේ අභියෝගතා දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ විශාඛා විද්‍යාලය සමත් වුණා කොළඹ තුරංග තරග පිටියේ පැවති එම තරගය කොළඹ විශාඛා විද්‍යාලයේ ජයගත්තේ ලකුණු 49-10ක් ලෙසයි මේ අතර මෙහිදී වයස අවුරුදු 17න් පහළ ප්‍රදර්ශනාත්මක තරගයක් පැවති අතර එම තරගයේද ලකුණු 18-3ක් ලෙස ජය වාර්තා කළේ කොළඹ විශාඛා විද්‍යාලයයි දැන් ව්‍යාපාරික පුවත් සමගින් 27 විශේෂාංකය मैक्सिस विरंद नियोजित सम्मान रात्रिय पसुगेदा कुलम हिल्टन होटलेदी मैक्सिस जातंत्र समागमे उपसभापति लेनी एचके ली महतागे प्रधानत्वेन पवत्वुना मेम सम्मानुरले शूरताव दिनागत्ते देहिवल सीमा सहित रविंद्र लंका ऑटो सर्विस समागमय मारविल विरान टायर सर्विस समागम अनुशूरताव दिनागत्ता अतर बत्तरमुल्ल न्यू लसंत टायर ट्रेडर्स तुन्वन स्थानीय दिनागत्ता कमर्शियल क्रेडिट आयतने 36 වෙනි සංවත්සරයේ සමකාමීව ඔවුන්ගේ නවතම ශාඛාව බොරැල්ල නගරයේ විවෘත කරනු ලැබුවා. නම්බර 165 කිංසිපාර කොළඹ අටලිපිනේහි ස්ථාපිත කර ඇති කමර්ෂියල් ක්‍රෙඩිට් නවතම ශාඛාව මගින් සිය පාරිභෝගිකයින් වෙත කඩිනම් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට අපේක්ෂා කරනවා. ඒ ව්‍යාපාරික පොතත් සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. मिलागट ओपटेक्विय हैकी वाद पिटिय सजीव वड़ सटहन समय सुबरात्रियाक